එතවට මේ විදිහ මෙගේ තාම සංකීර්ණ කාරණ මේක විසඳන්න බැ පුරවිද්‍යඥෝන්ට තනනි අතකින්. මේක කරන්්ඩ මාන විද්‍යාඥෝ එකතු වැඩෝන වෛ්‍යවර එකතු වැඩෝඕන ජන විද්‍යාඥෝ එක්කහු ෙන්ඩෝඕන මේ සියලු දෙනාමක්වවෙල්ල ගැඹුරු පරේෂණ මාලාක් ෙදිරට අරන්ගේ ලපි ඒ උනන්දු තාම අතෑරලනෑ. අපේ පරික්ෂා කරන්න උත්සාහගන්න මොදේව පරික්ෂා නොකරලා පරිීක්ෂා කරල්ලා හරි විසඳුම් දෙනතාක් අපට තියන සමහර ප්‍රශ්න සමහර ඒ දේශපාල මුහ නුවරරිගන ප්‍රශ්න වඩ පුලුවන් ජාතිවාදික වර්ගවාදී ප්‍රශ්න වඩ පුළුව මෙට උත්තරයක් දෙඩ මේ විද්‍යාත්මක වේදිකාව ගොඩනැගීම ඉතාවශ් කැනීමක් කරනකොට අපට අ මනාද යට ස්තරවල ගල්ලා අවුද තියන ස්තර අපට හම්බෙන අවුරදු පන්දාහක් ද හයදහත් අතර කාලිතමම කාල නිර්ණය කර වෙලාතිෙන්නේ මේම් විද්‍යාත්මකවකාලනිර්ණය කරලා තියන්නේ එතකොට මේ ස්තර විඥ්්‍යාසය පස්තට්ට උඩට එනකොට එනකොට යට පස්තත්තුවල අප හොඳට පේන්ට තියෙන මේ ගල්ම වෙලලාම් දඩයන් කර සත්තු. ඕමටිකක් උඩට එනකොට අපට පේනවා අපට අදහන්න අමා අරුදයක් මකොද සමහර විට මේ ඒ උඩ ස්තර වලට එනකොට මේ අය. බාහිර සංස්කෘතියක් සමග සම්බන්ධ වෙච්චිබට සාක්ෂි මොනාගතයන ගල්මවලම් සමඟ තියෙනවා අපේ ජාතික කටාව ඉතිහාසය අදත් සුපුුරුදු විදිහටම අතීතියට එෙක් වෙන දවසක්. හට අනාගතය කළ හිතුවට හෙටත් අතීතියට එක් වන දවසක්. ඉතින් ඔබෙත් අපෙත් රටෙත් ලෝකේත් විශ්ුවත් ඉතිහාසය ඔය විදිහට ඉතිහාසයට එකතුයමින් තියෙනවා. අද තල්මිට හිස්ත්‍රී වැඩසරහණ එකසිය දා අටවෙනි කොට සකසිය හටවෙනි කොටසත් සමඟ මහාචාරය රාජ්ශෝමදේවයන්ගේ මේ සාකච්චාමණ්ඩපේ ඔබත් එක් එක් සවෙලා ඇඳිගන්න අවසරයි ඒමන අපි අද වැටසරහ ආරම්භරම ඔබ දන්නවා වැඩසරණන්නෙකසිය දහටක් පුරාවට හෙළයන්ගේ අක්මුල් සොයායම් පමණක් නෙමයි ඒක මූලික් කරගන අපි විශ්ව ලෝකයේ මානවයාගේ අක්මුල් සොයායමින් ඉන්නවා මොකද අපේ මුල් ගැන කියන්න බෑ ලෝක විශ්වයේ මුල් ගැන කතානොකර මොකද අපි මුල් ලද තියන තැන් හිතාගන්නත් බැරි නිසා. අපේ මුල් හැම පැත්තටම ගිල්ලතියෙනවා. අතීතයේේදත් එහෙමයි අනාගත එහෙමයි වර්තමානයත් අනිවාරයෙන් එහෙම වෙනවා එකක් අපි දූපතක්ින්දා මංහිතැන්නේ අපේ රටට මම දන දියට එක්ස ජාතින්ගේ සංවිධානය මහහාචරයතුමා රටවල් එකේ අනුවටක් විර තියනවා හැයි එක් ජාතින්ගේ සංවිධානය නැති ටවුලුත් තියෙනවා රටවල් දෙය දහයක් විතර සාමාන්‍යයෙන් තියෙනවා මේ දෙසය දහයම මිනිස්සු මේට ඇවිත් ගින් තියෙනම් එතකොට ඒගොල්ලන්ගේ ඉතිහාසයටත් ලකාව සම්බන්ධයි. අප ඉතිහාසට ලෝක ඉතිහා සම්බන්ධයින්න ඒහිද අපි මේ මාවතේ සාකච්ඡා කරගන යමු අදත් පලවෙනි අඩය පළවෙනි පැබාගේ අප වෙන් කරන්නේ අපේ පහුගේ වැඩසටහන් වල ප්‍රශ්නවලට ඔබ දක්වල තින් අදහසල්ට ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඉතින්න ඔබට පුළුවන් අපි මේ ආකාරම ප්‍රශ්න කරන්න විධ මාර්ගොස්සය එකක් තමයි ඔබ අපිියෝ නරමණෝනම් මේ අප YouTube නාලිකාවේ කමෙන් සිදියට පුළුවන් නැත්තන්ඒ කමෙන්ස් ය නාලිකාවේ ඔබ නර්මණනං ඩිස්ක්‍රපෂන් එකට කිහම අපේ මයිල් ලිපිනයන් ඒකම තවත් සම්බන්ධතා ඔබට ලබාගන්න පුළුවන් නැ පේස් ඩ ියයට ගිල්න්න පුළුවන් ඔබට ප්‍රශ්නයෝ කරන්න නැතනට න්න පුලුවන් ැ Fම් ැල්පටේ විස්ස හත ලිස් පා කොළබ නැත්ත FFම් තැබල් පෙට විසිහත ලිස්පා කළඹ කියන ලිපිනයට ලියන්න පුළුවන් ඉතිං ඔ මොන මාර්ග ඔස්සේ ඔබා අපි ප්‍රශ්නයෝම කරත් ඒේ ප්‍රශ්න ගැලපෙන ආකාරයෙන් ඔබ වෙත නිරා කරණය කරල දෙන්න අපි බලාපොරොත් වෙනවා මාචරතුමා අයිබවන් අප අදත් ප්‍රශ්නාවලයක් කරහා වැඩසනාන්ට පිවසම මේ ඕස්්‍රලියාව මෙල්මන් නුවරසිට වෛද්‍ය චාමර්සනි රත්න ස සේනාආරත්න මහත්මයා අපිට ප්‍රශ්නයක් යොම කරතින ප්‍ර්යක්ේ ප්‍රශ්න මාලාාවක්ක යොමු කරලා තියෙනවා මංහිතැන්නේ ප්‍රශ්නය කරාි ඔහුගේ ප්‍රශ්න වලියට පිවිශමස නැ ප්‍රාග්ගයිතිහාසික මානවයන් මේ අනිත්්‍ය ඇත්තෙක මුහූුණෑම් පස්සේ ඔවුන් වද වෙලා ගියාද කියන ප්‍රශ්නයත් යෝක ඇතුලි අඩංග වෙලා තිබුණ. අබඩිටික් අපේ මුල් වැඩ සහන් ය ඒ පත්තර ගිහිල්ලතවයි අදකසිේ දහට එඩ වෙන්නස ඉඩවෙන්න ඇත්තම මේ වෛද්‍ය චාමර සේනාරත්න ආලතිබිච්ච ප්‍රශ්නය ඒ බොහොම වැදගත් ප්‍රශ්නයක් මොකද මේ ශේෂත්‍ර පිළිබඳවේ තරං ලොකු ගැඹුරු සෙවිල්ලකින් නොසිටින කෙනෙකුටඒ වගේ අදහසක් තේරුම්ගණ්ඩ අපි ඉතව කරුණු සපයාදිය යුතුයි අපේ කලින් වැඩසටහනේ දී මේ විෂය කතා කරපු වැඩසටහංගොල්ලද අපි කිව්වේ මීට අවුරුදු ලක්ෂ විසිපන්ධාහකට පමණ පිට කාලයකදී අපේ රටට මනුෂ්‍යයෙක් මොඩර්ැන්නේනමිකල මොඩර්න් හමන්ස් කියලා මානවිද්‍යාවදය හඳුන්වන නූතන මිනිසෙක් පැමිණි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තේෙනයි කියලා එතකොට ඒ විශේෂ ලංකාවට සීමාවච්ච එකක් නෙමෙයි කාලෙේ ගූලිය වශයෙන් මේ හෝමෝ සාපයන්වරු ඔවුන්ගේ මූලස්ථානය ඔවන් ප්‍රභවය වුණේ අප්‍රිකාවය අප්‍රිකාවෙෙන් පිට වෙලා මුළු ලෝකම නවාසකරපු බවට සාක්ෂය තිබෙනවා. ඉතින් අපි කවුරුත් දන්න අපේ වැඩ සටහනිෙකිව්වා හෝමෝසාපියන අප්‍රිකාවෙන් නික්මයාම පිළිබඳව සිද්ධාන්තමය සාකච්ඡාවකුත් ලෝක තියෙනවා එ කොට නික්මගේ පාරවල් ගැන එෙම දහස්සකුත් තියනෙනවා උතුරැගිය කට්ය දකුණගිය කටය ඔයි විදිර අපේේ එ පහු වැට සටහ සාකච්චා ක. එතකොට අපේ චාමරසේනාරත්න වෛදි තුමාගේ ප්‍රශ්නය කීපයමය සාරංස කල්ල ගත්තොත්, එතුමාම එක සාරංස කල්ල තිබුුණන අහුගේි පණිවිඩේ අගකොටසේ එතුමාට පැහැදිලි කර ගණ්ඩුවමනෑල තිබුන්නේ අර එචර ඇත කාලෙකද ලංකාවට ඇවිල්ලා. ඒවගේ අපි වැඩසටනද කිවවා. අවරුදු හැටදාහකට උඩදී. මේ හෝමූ සාාපියෙන්වරු ආසිාවට පැමිණීම වඩ අස්තෙර ලෙස දැන් අහුරු කලා තියෙනවායි කියලා. ඒවගේ අපේ වෙලාව උදාහරණ හැටියටරම් පෙන්වා. පාහිංගල පුරාවිද්‍යක්ඥන විසින් කර තිබෙන කැනීම්වලදී. අවුරදු හතලිස් සටදාහක් දක්වා කාලයකට, මේ මානව පැවැත්ම විද්‍යාත්මකව දින නිර්ණය කරලා තියෙනොයි කියලා. ඒවගේම ඒකාලි හිටපු අයගේ පරිහරණය කරපු ආහාර අවශේෂ ඒවා ස්යාගෙන තියනොයි කියලා පුරා උද්බිධ විද්‍යාවෙන් එකන් එ පැලියෝ බොට්නනිි කලා විෂයක්ක් තියෙනවා. ඒ පුරා උද්බිධ විද්‍යාවෙන් නොෙක් පරාගවර්ග පයිටොලිත වගේ ඒ ශාකශුදද්‍ර අවශේෂ, ශුද්‍ර පාශානි භූතා වශේෂ මයික්‍රොෆොසිල්ස් කියනේවා ඒවාසු යාගන තියෙන වාදැන ප්‍රකාශයට පත් කල්ල තියෙනෝ. එතුර අපි වැඩසටහනේ සඳහන් කරා වී කැලෑවී වර්ග පාවිච්චිකිරීම පිළිවඳ සාක්ෂි වල් කෙසෙල් පාවිච්ි කිරීම පිළිවද සාක්ෂි එම තිබුණයි කළ එකකට පාහන්ගල අවරුදු හතළි සටදාහකට දින නිීර්ණය වෙලා තියෙනවයි කිව්හම. අපට පේන දේ තමයි රාසිාවට අරුදු හැටදාහකට කලින් මේ හෝමෝසාපියනවරු පැමණීම තැක් ස්තරථාවකට පත්වල තියෙන නිසා ලංකාව ඒ සම්බන්ධෙන් ඉතාම හැරවුම් ලක්ෂයක් එක ඇනේ හෝමෝ සාපියන්වරු නැගෙනහිර පැත්තට ලෝකයේ ව්‍යාප්තවීම පර්යේෂණ කරන්නකුට ලංකාව තිරනත්මක තැන අපිකන හොට්ස් පොට් එක කියලා වගේ බොහොම කේන්ද්‍රීය හැරවුම් ලක්ෂයක් ලංකාව ති මේක බොහම වැදගත් කාරණයක් මොකොද ආසියාවේ හෝමෝසාාපියන්ගේ පැමිණීම ස්තිර කරන දැනට තිබ පැරනිීමම සාක්ෂය ලංකා විශ්වාගෙන තියන්නේ පාහිියංගල ගල්ගුහාවෙන්. එතකොට අපි දැන් එදාඉදල මේ රටේ මිනිස්ු හිටිබව අපි දන්නවා. එතකොට දැම් ප්‍රශ්න තිබුණේ ම ඩසටහනකද කිව්වා පුරාවිද්‍යාඥයෝ විශේෂම ප්‍රාග ඉතිහාසය පිළිබඳ උනන්ුවන අයමම වෙලා මතක් කරන්්ුන දිවංගත අආචාරෙසියු දැණයගල මහත්මය ඔහ විසින් හවඩ් විශ්වවිද්‍යාලිටි දිරිපත් කරපු ප්‍රහිස්්‍රියෝ් ශ්‍රී ලංකා එන් කොල්ලිකල් පර්ස්පෙක්ටවු න ක්‍රතියහගේ ආචාරබද නිබන්ධ මේ කෘතිය පරිහරණය කරොත් තැනගණ්ඩ පුළුවන් මේ කාරණා බොහොම දෙයක්. ඉතින්ඔ එතුමාඒ කෘතිය සඳහන් කරනවා. ඒ දර්ගකාලයක් කියන අපි හිතමු පාහියංගල දිනය අවරුදු හතලි සට දාහයි කියලා එදාඉන්දලා මේ පැත්තට ගත්තොත් එහෙම ඒ හිටපු මිනිස්සු ඒ මානව කොට්ටාසේකවුරුත් නෙමෙ හෝමෝ සේපයන්වරු මේ අපේ ළඟම ඥාතින්ැ දේහ විද්‍යාවෙන් ඇන ටොමිකල්ලිගොල එහෙම අය මේ අය දිගට මැවිල්ලා මීට අවුරුදු දහදාහකට පමණ උඩදී මේ අය බෙදුනා අය කියලා එතකොට අපේ චාමර සැනරත්න මහත්මයගේ මූලික ප්‍රශ්නය තමයි එහම බෙදිලගේ හම කොටස් දෙකක් ඇතියෙනවානේ එකකට්ටයක් ඇත අපි කිව් එක කට්ටයක් වැදි ජනතාව එතුර අනිත්කට්ටේ හෙම නං අර පැවතිීගෙනපු පරණකට්ිය වඩෝන එතකොට ඒ අයයට මොකද වුණේ කියන එක එතවට මේ ප්‍රශ්නයට උත්තර දෙන්ඩ සහම හම හෙම ඒකට අපි දෙනෙන උත්තරයට අපට වලංගු කරන්න සාක්ෂේනාන ගෙනක දෑ එතකොට මෙහෙමයි එකට කියන්න තියන්නේ චාමර සවන්දෙනවනන් මේ වැඩසටහනට මේ ඒ ආපු එ ජීන් පූල් එක ජාන සංචිතය ජාන සංචිත්තය බෙදිල යනෝය එකෙනකින් අදහස් කරන්නේ ඔවන් වෙනම වර්ධනය වෙන්න පටන්ගත් අයිකන එක මොකද අපි දන්නවා ලෝකයේ අවුරුදු මීට අවුරු දහදාහකට පමණ උඩ කාලෙදී දහදාහා නමදාහා අපි දන්න දොස්දාහ කියලා ැන තිරණාත්මකයි එතෙක් පැවැවති ලෝකයේ පැවති අර සීත කාලය.කැන හිම යුග ප්ලස්්ටු සීනය අවසන් වෙලා ලෝකේ උණුසුම් වෙනවා. ඊට බයිසේ ආපහු දහදාහදිවිතර ර මපික් පතක් කර අලුතෙන් ආයි සීතල කාලයක්කා යංග ඩ්‍රයස් කලා විද්‍යාඥ වන්ඳුන්වන්නේ. ආය ලෝකයේ සීතල වෙලා ආපහු නියම විදිහට මේ අධතියන උනුසුම්තත්වයට සමාන ත්වකට ලෝකේ ආවේ. හුදු නමදහත් දහදහතේ ඒ සීමාවේ එතකොට මේ කාලය ඉඳලා ලෝකේ උනුසුම්නානේ ලෝක උන්සුම් වෙනකොට මේ උනුසුම්බීම බලපෑව මුදු මට්ටක් පහත බහින්න මුහදු මට්ටක්න්න නගින්න බහින්න එක නිත්කෙන දැ අදක් කියෙනනට ගෝලී උනුසුමත මේ උඩහ තියෙන ගලැසිව තිය දවලා විල්ලා මුදුමටම ඉහලයි කියලා ඉහලයි කියලා මේ දේශ ගනය හුඟක් බලපෑවා මනුෂ්‍ය සංක්‍රමණවලට තැ මුදුමට්ටම් බහිනකොට භූමිපාල විවෘත වෙනවානේ දැන් අපේ තියනවනං ඔයතන මේ මන්නාරමය ඉඳල තියන පාලම විවෘත වෙනවා එත විවෘතුන හුඟක් වෙලාවට වනේ මේ භූමි පාලන් හරහා මිනිසුන් ගමන් කලා එකඇන්නේ මේ ඒ විවෘත වෙලා කෙටි කාලයකින් අපහු ජැලමෙන් යට වන්න සැහන කාල ඇත්තේ නමුද මටම පහල බැස්සට පසේ. එතර මේවා හොඳ මාර්ග කැන සවබවට පත් වන මිනිස්සුන්ට මේ ගොඩවිින් මතර සංචරණය කරන්න. එතකොට මේ අවුරුදු දහදාහකට උඩද්ද මේ බෙදිලා ගිහාම බෙදුනේ ඇයි සහ බෙදීමෙන් ඇති වුණු ප්‍රතිඵල දර්ගසාකචා කරන්න ඕන. එතුර ඇත්තෙම අපට පේනවා මේ අවුරුදු නමද දහදහකාලේ ඉඳලා මේ දේශගුණයක්ත් වෙනස් වෙලා මේ ජන සංක්‍රමණ ලෝකයේ හිමින්සරේ පටන්ගන්න පටන් අරගෙන සරහට ආවා. කොමත් මේ හෝමෝ සේපියන් කෙනන සත්වයට ඉද බෑනසනේ එයා ලෝක පුරාම සංචරණය කළලා විශේෂයෙන්ේ ලෝකේ උනුසුම් වනාාට පස්සේ මුදු මට්ටන් පහළගයාට පස්සේ මෙයගේ සංචාරණය ලෝකේ පුරුවන් හරි සීග්‍ර තිවරතාවක් ලබාගත්තා. එතකොට ද මම් මේවා කියන්නේ සාක්ෂි ඇතුව එතකොට ප්‍රා්ගා ඉතිහාසක මිනිස්සු අප අපේ ප්‍රාග ඉතිහාසයක් ගල්ලයුගයක් තිබුණටට ද අපි ගත්තොත් එහෙම අද මැදපෙරදික රටවල් තුරු කිය වෙන්න පුළුවන් සිරියාව වෙන්න පුළුවන් මේ වගේ රටවල්වල මේ අර ගල්යුගය යම් කිසි පරිවර්තනයකට ලක්වෙමින් තිබුණ. ඔය කෙබරාන් වගේ සංස්කෘතින් නටුෆියන් වගේ සංස්කෘතිය ඒ නංගුලින් හඳුන්නන සංස්කෘතින්. අ එතෙක් පැවති ගල්යුගයේ සංස්කෘතිය වෙනුවට අලුත් හොලෝසීන දේශගුණ තත්ත්වයට අනුවර්තනශීලිත්වයක් දැක්වීමට ඔවුන්ගේ චර්වයාවේ යම් යම් වෙනස්කම් ඇති කලා . තැව එකතතිෙෙන ප්‍රධානමදේ තමයි අපිදන්න හොලෝසීනදේ මිනිසුන් ශාක ගෘහස්විත කිරීමටත් සතුන් ගෘහස්විත කිරීමටත් පෙළබුණ ඒකෙන් පසෙ තමයි මේ ගොවිතැන කෘෂිකරම පට ගත්තේ එතුට ලක එහෙම දේවල් වෙමින් තිබුණා දැන් ඔය අපි කියනවා නියෝලිතිික යුග කියලා නවශිලායුගේ කියලා නවශිලායුගේ කියන පැරණිශිලා යුගෙන් වෙනස් වෙලා නවශිලායුගේ අලුත්ගල් යුගේකටේ කියැන්නේ මේ ශිලා මෙවලම් ඉතාම සක්‍රීිය විදිහට හදන්ඩ ඒක්කම ලෝහවර්ග හඳුනාගණ්ඩ ඒවාගේ ශාක ගෘහස්විත කරනය හා සත්ව ගෘහස්විතක කරමයටට යොමුණ.ඒ ලෝක එහෙම යොමූන් හම්ම අප ඒවනකොට එච්චර පරිග තත්වකටාව නෑ නමුත් අපි අපේ හිටියා ඔය ප්‍රාග තිහාසක ජනතාව ත්‍ර ඒගොල්ඟ කොටසක් බෙදුනා කියෙනගෙන් මේකෙන් අදහස් කරන්නේ මේක ජයවවිද්‍යාත්මක වඳවීමක් නෙමේ බලෝජිකල් එක්ස්ටික්ට එකක් නෙමෙයි මේ ැැ මැමත් සත්තු හම එකක් නෙමේ මේක තියෙන්නේ අනුවර්තනය පිළිබඳවේ කියන්නේ ආගන්තුක සංස්කෘතින් බැලඳ ගැනීම පිළිබඳව තිබෙන ප්‍රතිචාරය මේ හොඳටම පැහැදිලි වෙනවා අපිට තැමේ වැදි ජනතාව කියන එක ගත්තොත් තැන් චාමරහපු ප්‍රශ්නය හැටියට වැටහෙන්නේ දහදාහදී කොටස් දෙකට බෙදුනාා එක කට්ටියයක් වැද්දෝ හැටියට ගිය අනිත් කට්ටියට උනේ මකක්ද කියන එක එතරම් පැදිලි නෑ එ ඇත්තවශය මෙතන මේ එහෙම ජෛවවිද්‍යාත්මක වදවීමක් ගැන නෙමීමකින් අදහස් කරන්නේ. අපි දන්නවා සම්ප්‍රදාායක ජනකණ්ඩායන් අලුත් සංස්කෘතියන් ඉදිරියේ හැසිරෙන ආකාරය. ඒ හැසිරෙන ආකාරය අපිට බැලුවොත් එම ප්‍රධානවශයෙන් තුන් ආකාරයි. එකක් සමහරය හරි ආදාාහනග්‍රාහී විදිහටයි මේ සංස්කෘතියෙන්ට මුණ දෙන්නේ. එකැ එක ඒවා දැක්ක ගමන් ගැන එක එපා කෙලා ප්‍රතික්ෂප කරවා. අපත් අපේ සමාජලත ෝව බටහිරදේවල්ල පිවා ගන්න නෑ අපි මෙහෙමයි මෙක් හෙම එහම කරනවා. ඒ සමතවත් කට්ටයක්ක් න අලුත් සංස්කෘතික දරාවක් කහවාම ඒ ප්‍රතික්ෂප කරන්නත් නෑ ඒ වැලඳ ගන්නෙත් නෑ යම් කිසි මැද තැනක ඉන්නවා. උපේක්ෂාශීලිව තුංවැනි කණ්ඩායම ඒ වැළඳ ගැනීම සඳහ නැඹරුවක් දක්වනු. මේයාකාරේ තුංාකාරේ. දැන් අපේ වන්සකතා අරම් බැලිුත්ත එහෙමඒ පුරාණ හල්ලයේ මේ කැලෑබදව හිටපු මිනිස්සුන් වර්ග කීපයක් ගැන සඳහන් කරනවා තැම් බලන්ඩනුවන්ඒ වැදි කියෙනන වචන එක ගන්න මොකද කැලේ හිටපු හැමකිෙනට වැද කියනක එතකොට සමහරයට අඳුන්වන්නේ වල් වැද්දූලා වල් කියලා කියන කැෑ හුන් කැලෑවේම හිටපු කට්ටේ වල් වැදි එකන ඒ ගොල්ලො එගොල්ලන්ගේ සම්ප්‍රදාායක ජීවිතය වෙනස් නොකොට ගන සි සංස්කෘතික දහරාවක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරලා ඔවුන් ඔවුන්ගේ සම්ප්‍රදාාය තුළවුන් හිටිය ඒ අටකක් කැලෑ වැැද්ද මනම් වල් වැැද්ද ඒවගේම අපේ වංසකතාවල තියනවා දඩ වැද්ද එකනගල හන්ටර්ස්ලා එකන දඩම දඩයන් කරගෙන ජීවත්වෙනය එතකොට කෙනෙක් හන්ඩ පුළුවන් අර වල්වැද්දි අයයි දඩවදි අය අතර වෙනසමකක්ද කියලා ඒ දඩවදී අය වල්වැදි අයට වැඩිය කිසියම් ප්‍රගත ශීලිත්වයක් පෙන්වවා අලුත් එඒවා අලුත් මේ සංස්කෘතික ධහරම ලබා ගන්න මොකොද ුන්ට සමහරතයන් වල කියනවා බලු ඇද්ද කියලා බලුඇද්දෝ කියලා කියන්නේ බල්ලන් සමඟ දඩේේ ගිය එ ඒක දියුණු කර එක දියුණු කරයි තොට ඒ සුනකයා අපේ අපි වැඩසටහ කීපය එක කියලා තියෙනවා මේ සුනකයා කියන සතා මේ අපිට ආවේනික සතෙක් නෙම අපේ කැලෑවල කැනිස් කියනාය එතකොට කැනිඩ්ලා අපේ රටේ නෑවල්වල් සුනකෝ නෑ එතකට අපට සුනකයා ආවේ අග්ිධ ගාශාවෙන් කියන අප වැඩසටහද කිව්වවා සාක්ෂිත්ය එතොට ඒක ඒකට ඒ සතුන්ගේ ජාන පිළිබඳ කරපු පර්ේෂණ තියනවා. එතොට එතකොට අප අපට සුනකිවෝ නෑනේ හැඳ එහමනම් කොහොමද ල බල ද්වා අලු ඇද්දවාාව ත මේකෙන් පේනවා ඒ අය ඒ සුනකයා ලබාගත්තාකාගර එඇත අපි දන්න වාර බෙල්ලම් බැදිි පැලස්සේ හම්බෙල්ල තියනවා සුනකයිගේ ග්‍රහස්විත කරපු සුනකයගේ යට කටු. එකන අගනදිගාසයාව හරහාපු ජනරල්ලක් මගින් අපි මේ සුනකයන් ලබා ගත්තා ඒගොල් එනකො බල්ලෝත් තරගනාව අරන්වාන එමන අපි කරන්න එතකොට මේක පේනවා අර දඩවැද්ද වල්වැද්ද කියන කොටස වෙන් කරන සීමාව මොකක්ද කියනක මේ කොහෙවොත් පැදිලිව කියලා නෑ. හෙම ෙනකට කියන්න ුණනා වෙලා නැත. තපි මේ සාක්ෂි විනිවිධ දකි නකොට සහ පුරාවිධ්‍යාත්මක සාක්ෂි ඉතිහාස ඒ රචනාා වෙලා තියන සාක්ෂිත් කියන දෙකම තුළනාාත්මකව සැලකූ විට ේ බහ පැදදි ේර න්න ළ ම. මොකද දැන් අප ජානමය වශයනුත් මෑතකාලේ කරලාතියෙන පරේෂණවලින් පෙන්නවා අපේ මේ ශ්‍රීලාංකික සම්ප්‍රදායික ජනකන්්ඩායංවල ජානය වශයෙන් අගනධදිගසියාව පැත්‍ර විශෂම් නැගැහිර ඉන්දියාවට තිබන සබදතාව තහුරු කරපු තහුරු කරන ආකාරය පෙන්නලදිලා තියනවා. ඇතම මේගැන් හුඟ වැදගත් පත්‍රිකාාවක් පළරලතිෙන ඕස්ට්‍රලියන් විද්‍යාඥෙක් ඇ අප අපේ අපේ අපි ජානමය වශයෙන් සම්බන් නැගෙනහිරයින්දියාවට සසා අක්නදිගාසියාවට තියෙන සම්බන්ධතාව පෙන්නුම් කරන අපි ේකම මේකටිකක් මෙ පෘතුූලව පලල්ල සසාචාර මාතුරකාාව නෙමේ අපි නිත්‍රමකතර උතුර න්දාවවත අපේ තින සම්බන්ධතාවගන නමු දැන් විද්‍යාත්මකෝ බලනකොට අපි නැගෙනහෙරීමේ නැගෙන හිරන්දියාව හහා අක්නදි ගාසියාවටත් ටිබේ් පැත්තටත් තිබේෙන ජානමය සබන්ධතා තහවරන ක්ෂසිදැන් ලැිලති. පාගිති හාසේ වුනත් අචාරය සිරන් ධැරණය කළ මහත්ම පෙන්නල දීලත්තියෙන ඔය මේ කැනීම් කරනකට හම්බෙන මේ රවුන් තිරවානගල් තිරවානම රව් ගල්ුවය ගංගංගාවල පාවෙලා යන මැද සිදුරත් තියෙන ඒවටකෙන පිටඩ හැමස් කියලා ගිනි දල්ලවා ගැනීම සඳහා පවිච්චි කරපුවා මෙ පිටඩ හැමස් කල්චරය මෙම සංස්කෘතිය මෙ ඒ ගිනි දල්වා ගැනීමට පාවිච්චි කරපු ගල් තිරවානගල්ල වතුර පාවෙලන රවුන්ගල්ලවල සිදුරක් විදල තියනක දෙපැත්තම තියෙන සමහරලාට මේ සංස් මේ තාක්ෂණික සම්ප්‍රදාය බහුල්ලව අපේ ලංකාවිපේන්ට තියෙනවා කැනීම් කරනකොට ැයි ඇබැයි බලන්ට නුවන් ඒකත් පේන්ඩ යෙන්නේෙ අපේ අර ගැම්ඹූරු හතලි සටද හිතිහස නෙමේ ඒව පේන්ඩතියන්නෙ මේ දහදාහ මෙැහැ පැත්තේ එතකට මේ සංස්කෘතිය දකුණු ඉන්දයා තුරඉන්දිය අයවත්ත් වැඩ්ඩ ඇත්තේ නෑ කියලා තුම අප පන්න කියන්නේ තුම කියන්නේ මේක පැහැදිලියවම පේන්ඩ තිෙන්නේ ඇසෑම් ඒ පැත්තේ ප්‍රාගිතිහසේ පෙන්ඩ තියනෙ එතවො මේක අපට පේනවා අපිට වාර්තා නොවනු ජනසංක්‍රමණ රාශියක් ජනරැලි රාශියක් ඉතිහාස පවා සිද්ධ වුණා එක හරි ස්වභාවිකයි. දැම් අප ඉතිහාසයක් රචනා කරනකොට රචනා කරනගෙන දන්න දේනලියන්. එතකොට ඒ හරිමඒ ඒකාත්මක භවයක් ති අනික ඉතිහාසේ රචනා කරනකොට මේ ඇ අතීතයේ සිද්ධ වෙච්ච ජන සංක්‍රමගෙන සංධහන් කරන්න ඔවන්ට එෙම. වුට එම විශේම අදාලතාවයක් නෑවායායම ගුත්න යමකුත්න එතකොට ජන ප්‍රවාදී සමහලට බිවිෙනස තව ඉටට සංස්කෘති උනෑ පසෙ උනාන් පස්සෙේ එතකටි මේ චාමර හම පශසනර උත්තරැදන්න වම මේ මවාක් ඉ කතාවක් න්නේ. එතකොට අර මේ ඔය වැදි ජනතාව කියලාපි කියන කට්ටිය එකන අද ඉන්න වැදි ජනතාවගේ මුතුන් මිත්දන්න. ඒ අය සංස්කෘතිකමය වශයෙන් ඔවු නැඹුරුවක් දැක්කව්වා අ එලියෙන්ගනේවා ලබා ගැනීම සඳහා. ද අපඒ අවස්ථාවක බලංගොඩ මැද්ද කන්ද කිය දියාව විලුක්කුම් කිලෝමිට සිටක් කැන්ඩෝන බලංගොඩේ ඉදලා කැනීමක් කරනකොට අපට මනාද යට ස්තරවල ගල්ලාවුද තියන ස්තරට හම්බෙනෝ අවුරුදු පන්දාහක් ද හයදහත් අතර කාලිතමම කාල නිර්ණය කර වෙලා තිෙන්නේ මේම් විද්‍යාත්මකවකාලනිර්ණය කරලා තියන්නේ එතකොට මේ ස්තර විඥ්්‍යාසය පස්තට්ට උඩට එනකොට එනකොට යට පස්තත්තුවල අප හොඳට පේන්ට තියෙන මේ ගල්ම වෙලාම් දඩයන් කර සත්තු. ඕමටිකක් උඩට එනකොට අපට පේනවා අපට අදහන්න අමා අරුදයක් මකොද සමහර විට මේ ඒ උඩ ස්තර වලට එනකොට මේ අය. බාහිර සංස්කෘතියක් සමග සබන්ධ වෙච්ි බට සාක්ෂසිී මොනව තියනේ ගල්මවලම් සමග තියෙනවා වලන් කටු කෑලි ඒවගේම අපිට හම්බනා ගල්ලාවුද ගල්මවලම් තියෙන ස්තරැත් තියන ගල්මයවලම් තින තරයට උඩිින්ක්ස් තරය තියවා අ කුරහන් කැත්තක් කුරහකපන කඇතිති ඒවගේ කඇත්ත යක ඩිංකරප එකක් එතකොට ඒ සංක්‍රාන්තික කාල පබලු අපිට හම්බෙනවා සමහර පබලු මේ අපේ රට පබලු නෙමෙයි නිසකේ මේක ආනායනයකරු පබලුවක්. අපිට මෙදිත් තැමුණ නෙස අපි සීගිරිියයනොට ඉබංකටු ේල ංකටවේ තැබුණා එතකොට දැම් මේ කෙදී අපට පේන දේ තමයි හිනුවන් අර ප්‍රාග යිතිහාසික යුගගේ හිටව මනිස්සු අරවුරුදු දහදාහෙන් බෙදිල වැදි ජනතාව කියලා ග්‍යාට වැැදි ජනතාව කලා ඒ එතකොට අපි ගන්ඩ හොඳ නෑමේ අදඉන්න වැදි ජනතාවමද එහිටිය කලා ඒ අපි අදඉන්න වැදි ජනතාවගේ මුතුන් මිත්තුූ ගොලු පාගයිත්‍යහාකෝ ඩැං ඔය අපි අවුරුදු පන්දාහට හයදහට හර මේ අධදමාන ගර කින්නන වැද යි නෙමේ හත් අපි ඔය බලංගොඩ ගල්ගුහාාවල අපි හයරුහම අවුරදු හයදාහ පන්දාහ දිනවකවානු නෙන්නේ හරි ඒ දිනවකවානු අයත්වෙන්නේ අර දහදාහහිදදි බෙදිලගේට පස්සේ කාලනේ ඒවැ හිටියඒ ප්‍රාගයිතිහාසික මිනිස්සු තමයි අද ඉන්න වැදි ජනතාවගේ මුතුන් මිත්තුූ එතකොට මේ චාමරගේ ප්‍රශ්නට මම රජුත්තරයක් දෙන්නම් අර සංස්කෘතිය බෙදී යාම අ බෙදීග හාම ඒගොල්ලු ජීවවිද්‍යාත්මකෝ වදවීමක් වුණනා කෙනෙ නෙම ඒගෙන් අදහස් කරන්නේ ඔවුන් සංස්කෘතිකමය වශයෙන් වදවීමක් වුණා තවදුරටත් වල්වදැන් හැටට සිටීමේ ප්‍රවනතාව අහිම වෙනවා. මොකද ඔවන්ට මයිති තවකණ්ඩායමක් අලුත් සංස්කෘතින් වැළඳගත්නකොට සංස්කෘතිය විතරක් නෙමේ වැළඳගණඩ වෙන්නේ. සමහර අවස්ථාවල ජන සම්ිශ්‍රණ නි ඕවන් ජය විද්‍යාත්මකොත් මිශ්‍රව වෙනවා. එතුරට ජානය වශයන තුවන් මිශ්‍රව වෙනවා. ඇ එතකට ඒනිසා එකට මංහිතන පිළිතුරක් ලබ ලැබෙන්ෙන නැති කියලා. තැන් ඔබ අපිහිතම උනුවනුයි මමයි එකට ඉදලා. මම බෙදිලා යනු. මම බෙදිලග හිල්ලා ම බෙදෙනවයි කියලක කියන්නේ මම පිටිංගෙන දේවල්වෙලට නැඹුරු වෙලා ඒ දේවල් මං ගන්න අර මම එක කරන්නනවා. එතකොට නුවන් එක නොකර ඉන්න. එතකට නුවන්ට වෙන්නන්නේ මොකක්ද සංස්කෘතික වශයෙන් ඔබ වන්ද වෙනවා . ොද ඒ ඒ සම්ප්‍රදායක ප්‍රාග් යිතිහාසික ජීවිතය ලෙසම තියාගන්නඩ බැරු යනු හැබැ මම මොකද කරන්නේ මමෙම ඇල්ල අනිත් සංස්කෘතික දරාවන් ගන්නවාගේමට දිග කාලයක් යනකොට ඒ බාහිර සංස්කෘතියන් අයිති මිනිසුත් එක් මම යම් කිසි සම්මිශ්‍රණයකටත් ලක්කනො ජීවවිද්‍යත්මකව එතකොට වෙන්න මකක්ද අපි දන්නවා ජාන සම්මිශ්‍රණය පැවැත්පසඳ හා ඉතා හිතකර දෙයක් අශුද්ධව සිටීම වඳවීමට මූලිකත්ැන මිශ්‍රවීම පවත්වාගෙන යාමට හේතුවමොකද අපේ 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 ජාන ජාන නැවත නැවත ප්‍රනිෂ්පාදනය වීම ජාන පිට පත්වීම ඩුපලිකේට් වීම එ මියුටේෂන්ස් ැන විකරලා නැතිවිලාය මේවා නිසා මේ ජානයන්ද වුණුවනවා එතකොට මංහිතනය චාමරට මේක වටහා ගණඩ පුළුවන්වෙයි එතකොට ඔහ හුව හෙම සංස්කෘතිකම වශයෙන් වදවීයාම වෙලිවන්ත සාක්කතිතය ඔහය සංකෘති වශයෙන් ඔුන්දව යාම වෙල සාක්කති නාදකෙන ති සාක්ෂය තමයි ඔවන්ගේ පැවැත්ම තවරු කරන පුරාවිද්‍යත්මක සාක්ෂි අපට තව දුරටත් නො ලැබීම අපට ගල්ගුහාවල පේන්නේ සම්මිශසනය ඉල්ලා සිටි ප්‍රාග් යිතිහාසික මිනිස්සුන්ගේ සාධක සහ අද කියල කියැන ඇටකැල්ල කර හම කියන්න පුලන්දිික එකකනෙමේ ඔඕුන්ගේ ද්‍රව්ව මේ සංස්කෘතිය මැටිරියල් කල්චරයක හරි ගල්ලලා ගිය කටය ඉතුරුුණ නොගිය කටි වාගන්න පොයා ගඩන. අ එකකට ඒක අපිට පේනවා ඔවුන් සමහර වෙලාවක ඔවුන් අතුරුදහන් වුණානෙේ සමහරට ඕගේ ඔවුන් ගෙනුත් යම් කොටසක් මේ අමේමගල්ලත එකක් කහු ඩ ඇති. දෙෙල අරර බෙදිලගිය කියන්නේ අර අවුරුදු එක්ලක්ෂේ විසි පන්දා හා හොම ඇවිල්ලා. අතලිස්සටද හැටදහ ඒ තිබිච්ෂ නොයඳුල් මුහුණුවර තෞදරට පවත්තාගෙන න්ඩ බැරුණනා ගෙන කතයි මේක අදහස් කරන්න දැරණගලම හත්ම අදහස් කරන්නඩ ඕන එක අදහස් කරේ දහදාහෙන් බෙදුනාය කියන එක ඒ ඒ කණ්ඩායම වඩා ප්‍රගතිශීලී ලෙස ඉදිරියට යන්ඩ උත්සාහගත්තය කියෙන කාරණ අපට නොයෙක් තැන්වලින් එක පේනවා පුරාවිද්‍යාත්මක එකකොට චාමර තවත් ්‍රස්නයයක්ගේ හලති බුණ අපි නාගේ සහ යක්ක්ෂයෝ සංක්‍රණික ජනක්ඩාය මක්කගේ ලකිව්වා එතකොට ඇත්ත ම හුක්කීපු විදිහටම චාමර අදහස් කරපු විදිහටම යක්ක්ෂ නාග කියන අයත් ඔය හොලෝසින යුග මුල්කාලේදී ඇති වෙච්ච බොඩබිම් අතර සංක්‍රමණ මුහුද හරහා ඇතිවුණු සංක්‍රමණ නිෂ්ක්‍රමණ හරහා තමයි ිශ්‍රවීම සිද්ධ වුනේ හැබැ ඒ එක දවසකින් දෙහකින් සිද්ධ විච්චවන් නෙමයි එකට හුගුව කාලයක් ගත්තා සංස්කෘතික මේ වශයෙන් ඉස්සල්ල බද්ධ වෙලා ඉට පස්සේ ජයවිද්‍යාත්මක වශයනුත් සම්මස්ශ්‍රණයක් ඇතිවන්න. එතකට අපි අවසානයේද ෙ හෙල ජනතාව කෙනෙක පොත්පත් තුළ තියෙනවා. ස්ෝදේශික නතාව කියන සංකල්පය නිර්මාණය කරන්නේ මෙවැනි සංක්‍රමණ නිශක්‍රමණ, මිශ්‍රවීම්, අනවර්තනයවීම්, ප්‍රතික්ෂේපකිරීම්, මැදිහත් ලෙසයිඉවසීම් යන කාරණා රාශකේ සංකීර්ණ ජාලයක් ඇතුළෙ තමයි මේක සිද්ධ වෙන්න. එතකොට එතුමා තාත් ප්‍රශ්නයක් අහල තිබුණා. යක්ක්ෂනාග කියලා ඇවිල්ලා අපේ රටේ හිටපු සෝ‍රදේශික වැදිි කණඩයන් එක මිශ්‍රවුණ නං ඇයි ඒගොල්ලු යක්ක්ෂනාග කියල නම තවදුරා තරග කියලා එක මෙහෙම වෙන්න පුළුවන්නේ දැන් මිස්්‍ර ජවවිද්‍යාත්මකවෝ මිශ්‍රවෙනෝය කියලා කියන්නේ පිරිමි කාන්තාව යහ කර ගණඩත් පුළුවන් කාන්තාව යක්ෂ කාන්තාවක් එක අපේ වැදි ජනතාව යහා වෙන්න පුළුවන් එතකොට නාග පිරිමියෙක් අපේ වැදි කාන්තාවකක එන්න පුළුවන්. එතරට පුරෂයා මූලික වුනාා නං එතනදදි ඔඒ පුරුෂයාගේ අන්‍යතවනේ යන්නේ නාගෙනෙක් විහකරගත්තනම් පුරෂයා ඔහු ඔහුගේ අනන්නතාව ඉදිරි රගෙනෙන්න ඔහු නාග කියෙන නම පවිච්චක කර පුුවන්. එතවට මේ විදිහ ගේ තාම සංකීරණ කාරණන මේ විස්සඳන්ඩ බැ පුර විද්‍යාඥයු තන අතකින්. මේක කරන්්ඩ මාන විද්‍යාඥෝ එකතු වැඩෝන ෛද්‍යවරු එකතු වැෙන්ඩෝන ජාන විද්‍යාක්ඥෝ එක්කහු ඩෝඕන මේ සියලු දෙනම එක්ව වෙල්ල ගැඹුරු පර්ේෂණ මාලාවක්්‍යෙදිරට අරන්ගේ ලි ඒ උනන්දු තාමා තැරලනෑ. අපඒ පරික්ෂා කරන්න උත්හගන්න මොදේව පරිීක්ෂා ොකරල පරිීක්ෂා කරල්ල හරිවිසඳුම් දෙනතාක් අපට තියෙන සමහර ප්‍රශ්න සහර ඒවා දේශපාල මු නොරින්ගන්න ප්‍රශ්න වඩ පුළුව. න් ජාතිවාදීක වර්ගවාදී ප්‍රශ්න වෙන්ඩ පුළුවන් මෙවට උත්තරයක් දෙන්ඩමේ විද්‍යාත්මක වේදිකාව ගොඩ නැගීම හිතා වශ්‍යයි අපි වැඩසටහ වල දි කිව්වේ දැනට ස්ොයාගෙන අනාවරණය කල්ල තියෙන තොරතුරු ඒකට සමාතර වෙන වෙනතුොරතුරුත් එකක සසන්ධනය කිරීමෙන් ගොඩනඟපු අදහස් තමයි අපි වැඩටන තුළේ කිව්වේ ඒවා අවසාන නිගමන නෙමේඒ සම්බන්නේ ඒවා ඉදිරි ඒ තහුරු කරන්ඩ තවත් අපි සෑහෙන කාලයක් කල්ගත කළ යුතුයි ව එක්කමස මම ග්‍ය සතිය පොතක කියව්වා දැම් මේ අපි වැදදු ගැන කිව් හැටියමේ කොලාතු ඇඳගැන හෙම ඉන්න වැදනේ ඇත්ත මේ මේ ඒවා චයරපෝල විතරයි මේ වැදි ජනතාව එහම කොලාතු යඳගන එහෙම හිටහ ජනකොට්ටාසකට වැඩිය කැලාවල් වල ජීවත් වුණා දඩයන් කලා ඒ හරි හැබදි කොල්ලාතු වන්නගෙන එහෙම දඩේම වුණනත්්‍යයන් අමර නිස නැහම එහම ඒටන ඉදිරගත්ත පිඳර. හ ඒඒ අර ආසියාන් පෙරදික රටොල්ලල සම්ප්‍රදායක සමාජ පිළිබඳ ඒගොල්ල මවපු චිත්‍ර ඇත්ත හි ඒක මේ අපේ ඒ ඒගොල්ල ඒගොල්ලන්ට ඒවි චාරප කර ොන ගොල්ලන්ට එහම කිය. ඕු අය ගොල්ලන්ගේ යටත් විජිත ව්‍යාපාර සාධාරණය කරනය කරන්න්න මොකදෙගුලු නිතරම කිව අප මේ රටොල් යටත් කරන්නේ මේ රටොල් හරම ප්‍රාථමිකයි හරම වනචාරිී හරි මාචීරණ කල්පිකයි. එනිසසා අප වගේ මක් ේන නොතන ෝකෙටම මෙගුලු සූදානම් කරන්් එකයි අප මෙගුලම යටත් කරන්න කිය ඇ ගුලන්ගේ යටත් විජිත භාාව සුජහත කිරීමේ වැඩකටය උත්තක් කලා. තිේ අපට හුඟක් හොන් දේවල් ති බ ද පේට බන් හම කියන්ට බෑන ගල්ලට අපේ වැැවවා මනුව රම ේගොල්ල එකට හදපු සූත්‍රේ තමයි ගොල්ල වේ ගොල්ලන්ට හොඟගක් පැරණි දේවල් තියනවා වැැවවා මුණ නිසමගොලු හරි පරණයි එඒන් සමෙගොලන්ට නෝතනත්තුවේ කියෙලන අපේ වගකීමක් කියලා හරිහි අපි ඒනං ඊළංග විරාමේ ගන්නවා ප්‍රද ති රමේ ප්‍රවති රමෙන් පස නැමතත් අපි අල් මිනට හිස්ටි මග. ඔබ ල්ලන්නනඟඉන්නේ මේ තමයි. ദേവനിക്കോടൊപ്പി വി സേന